නමස්කාරවිීවා බුදුරරුවනැටෙ සැමැදා බුදුහිමි සරනයමි නමස්කාරවිීවා දම්රුවනැටෙ සෙමද සදහම්සාරනයමි නමස්කාරවිීවා සංගරුවනට සෙමදමහා සංග සාරනයමී නමස්කරෙවිීවා තුනුරුඇනැටෙ සෙමැදතිසාරනසාරනයමි සාදුු සාඳු සාදුු මහරහතන් වහන්සේලා පිරිවරා උතුන් මල්ල ස්තූප තුළ වැඩසටින ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නම ස්කාරය වීවාසාදුසාතු කුලියාපිටිය අනගාරිකා භහාවනාසුපී කොත් පලඳ අවසං වූ හිධාන්තුන් වහන්සේලා නිදංව සෑයට ප්‍රාණ ජීවී ලැබෙන. ඒ උතුන් සේරජාණන් වහන්සේට නමස්කාරයවයිවා සා මනරම් බෝධි මණ්ඩපයකින් පිදුන් ලැබු විජස්ශ්‍රී ජේශ්‍රී මහා බෝධන් වහන්සේට නමස්කාරවීවා සාදුූ ගෞතුම් බුද්ධ සාසනයේ අපිට මේ තිසරණී පිළිසරණ සලසාල්දුම් අපගේ ගුරුදීවෝත්තම කල්ල යාන මිත්‍ර පින් අල්ලොකුසාමින් අහුන්සේට නමස්කාරවීවා සාදුසාදෝසා බෝවත්ත අංගුලිමාල මහා ස්තූපය සහිත මහා විහාරී සංගෝපස්ථායික ස්වාමීෙන් අහම්සී වන යටතිිබේරියේ සෝමඥාන ස්වාමෙන් වහන්සේ වරප්‍රමුක ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. පංවත් සිල්මෑනිවරුණේ ශ්‍රද්ධාවන්ත පින්වතුනේ. කුලියාපිටිය උඩුබද්ධාව අනගාරිකා භාවනාසුකුයි යිතිහාසික කම් මාලාවක් අතර අධරාත්‍රී රය පහරව වනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාවට පෙරාතුව සිද්ධ වෙනකිිටි අනුශාසනාව තමයිම සිද්ධ වෙන්නේ. එනිසා හෝරාවකටත් අඩුකාලයක් මේ ධර්ම දේශනාව දහන් අනුශාසනාව පැවැත්වෙන්නේ. එනිසා සවන් යොමුකරග නහන් ඕෝන හිත වෙනතකට යන්න දෙන්න ඇතුව වැඩ කරන්නතුවම ධර්මය ශ්‍රවණය කරන්න. පිහතුනේ හිෙට උදේකාලයේ ඒ භාං්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේත්. ඒවගේ ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේ ඇතුළු උතුම් මහරහතන් වහන්සේලා ඒවගේ ලංකාවට ශාසනදායාදී ලබල දුන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ලක්දිව පහළ වූ දඹදිව පහළ වූ මහරහතන් වහන්සේලාගේ ශ්‍රීවත් ධාතුන් වහන්සේලා උතුන් සෑරජාණන් වහන්සේ තුළ නිදංවෙනවා. ඒවාගේම භික්‍ෂුණී සංඝ්‍යාතර චිරරාත්‍රඥ්ඥ වූ බුද්ධ මාතා මහාම්ප්‍රජාපති මහෝත්තමාවයගේ ශ්‍රීමත් දහතුන් වහන්සේලා උතුන් චෛතරාජාණන් වහන්සේ තුළ නිදම් වෙනවා. භික්ෂු භික්‍ෂුණී මහරහතන් වහන්සේලා පිරිවරාගන භහග්‍යුතුන් වහන්සේ වැඩසිටින්න මහාගන්ධකුටියක්ෂේ මේ උතුන් චෛතිරාජාණන් වහන්සේ හිත දවසී ගෞතුම් බුද්ධ සහසමයට පූජා වෙනවා. ඉති ඒනිසා කං මාලාවේ තමයි ඔබ මේ පංග්‍රෙස් කරගන්නේ මනුස් ජීවිීත ඉතාමත් දුර්ලබව ලැබෙන්නේ කනකෙස් බේවා වියසිදුරෙන් අහස බලනොටත් වඩා අමහරුවයි. ඔය උපමාව කවුරු දන්න එක. කනකෙස් බේවා බියසිදුරෙන් අහස බලනොඩත් වැඩිය අමාරුවයි මනුෂ්‍යෙක් වෙනකල්. එහෙම හිතනකොටම අපිට සතුටක් ඇැති වෙනවා අපි මනුස්සේ කුණානයක එවුනට ෝකේ තව වැැත්තත්තිය නවා මේ මනුස්‍ය ජීවිතයේ වරද්දා ගැන ආය හදරාපාහට වැටනොත්තේම ආය මනුස්සෙක් වෙනවා කියන එක කන කැස්පෑවා විය සිදුුවිය අහස බල නොවකි උඩට එන්න බෑ විච්චර දුරල බයා පින්හතුන අපි ඉන්නේ වැටඋඩ දැන් මේ ඉන්නේ වැටඋඩ බුද්ධහාසනය පිළිසරණක් හදාගෙන මේ දුකින් ගැලවිල යනවද එහෙම නැත්තන් සතරපායට වැටිනවද කියන තැන වැටඋඩ ඉන්නෙමින්. ඒ වැටවඩ ඉන්න පිරිසගේ.ගැන කොයි බැත්තට වැට දන්නේ. ආවාන්නේ පිරිසකින් සුගතියටත් අමා මහ නිවන පිණිසත් තියෙන මාර්ගේ දෙසට හිස හරවාගත්ත පිරිසගේ අතින් කෙරෙන කටයුතු තමයි ගෞතුම් බුද්ධ ශහසනේ ධාතු ස්තූප කරවීම. ඒඇයගේ හිස හැරිල්ල තියෙන්නේ සුගතිය දිසාවටත් නිවන දිසාවට. ඉති ඒනිසා තුංලෝකේටම මහා කරුණා මෛත්‍රියක් තිබුණ අපගේ භහංගිවත් බුදුරජාණන් වහන්සේ. බුදු කරුණාවෙන්මයි අධිෂ්ඨාන කළේ පිරිනිවම්පාන මොහොති ධාතුන් වහන්සේල්ලා බෙදදීම පිණිස. ඉති ඒනිසාම මේ ධාතුන් වහන්සේ ලගින් පිහිට පිළිසරණ ගන්න අවසානකනත් මේ මනුස්ුලෝක සිටිනතුරු ධාතු පරිනිරවානය නොවී පවතිනෝ. ඉතින් ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාන් වහන්සේ පිරිණවම් පැවට පන්සේ සිව් මංසල තම ධාතුන් වහන්සේලා සියසින් දැක බලාගන්න වනත් වඩා සෙව්මන්සල මහා ස්තූප කරවලා ඒ ධාතුන් වහන්සේල නිදන් කරන්න ඕන එතකට යංකිසි කෙනෙකුට කල්පනවුණොත් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එව නැත්තම් මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් මහ ස්තූපයයේ කියලා සිත පහදව ගත්තොත් වැඩඩොත් පිදුවොත් මලින් සුවඳින් පූජාව පැවැත්වෝත් ගොුණ සෙහිකළොත් ඔවුන්ට බොහෝකාලයක් හිත පිණිස සුවේ පිණිස පවතිනවා. ඒ පිණි සයිභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ස්තූප කරවන්න කෙල කිවේ. මේ මහා බදර කල්පයේ මංකිව වැටවුඩ ඉන්නේ අපි. එදඋඩ බැරි වෙලාවත් යංකිසි කෙනේ සිතෙන් කයින් වචනයෙන් කරන ලද දුෂ්චරිතයක් මුොල් කරගෙන. සතරාපායට වැටුනොත් එේෙම ඒ සතරාපායේ තුනුරුවම් පුදනවා කෙළෙකක් නෑ. ස්තූප කරවනවා කෙළෙකක් නෑ. ජීවිතේ තියෙන මට්ටමින් උඩට ගණ්ඩ හිත දියුණු කරනවා කෙළෙකක් නෑ. ඒ නිසා අපපායින් අපායට ඒ පහත් උපතින් උපතටම සත්වයා සංසාරයේ සැරිසරනවා. මෛත්‍රී තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අද හිට පහළ වෙන්නෑ මේ මහපොළොව අගලක් ඉස්සෙන් අවුරුදු දාහක් යනවා මේ පොළොව යොදුනකුත් ගෞතුනක් ඉස්සන්ද යන කාලය සමානයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහදවෙන් දෙයන කාලෙ ති මනුස්්‍යෙකුට වැරදුනොත් එහෙම බුද්ධ ශාසනයක් තියෙන කාලෙකත් වැරදුනොත් බුදුරු නැති කාලයක වරදිනවා කියන එක ගැන කවුර කතාද. ඒ වරදින වැරදිල්ලකින් අම්මා මැරුණොත් තාත්තා මැරුණුන් ස්ථූප බෝධි වෙහිර විහාර තමන් අතින් කැඩුණොත් මේ කල්පේම් නිරෙ ඉන්න සිද්ධ වෙනවා. එතකට මෛත්‍රී බුද්ධ හසනෙත් අහිමි වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනවම් පැවට පස්සේ. මේ මහ බද්ද්‍ර කල්පය කොටස් හයකට බෙදුවොත් කොටස් හතරක් තව බුදරු නැතුව තියෙනවා. කකු සඳ කෝනාගමන කාශප ගෞතම මෛත්‍රීකින බුදුරජාන් වන්සෙල පශ්නම පහළ වෙන්නේ මේ මහ බද්්‍ර කල්පය කොටස් සයකට බිදුවත් පලවෙනි කොටස් දෙගෙ. බුදුවරු නැතුව කොටස් හතරක් බද්‍ර කල්පේ තිය. ඒ වගේ මොනමොන කර්ම සිද්වේද. ඉතනින් පස්සේ. ය පසී බුදු කෙනෙක්වත් පහළ වෙන්නේ කල්ප ලක්ෂයක් ගියතනම් ආය පසේ බුදු කෙනෙක් වවත් පහළ වෙන්නේ කල්ප ලක්ෂයක් ගියතැනම්. මේ සංසාරයේ දිීර්ගයේ මේ සංසාරයේ භයානකයි මේ සංසාරය උතුන්දේ අහිමිවන ස්වභාවෙන්යුක්තයි ඒ නිසා පින්වතුනේ පින් කරඩ ඒනිසා කුසල් කරන්න ඒ නිසා යහපතේ එෙදන්න මේ අවසා අවස්ථාවයි. ඔයාලගේ ජීවිතයේ වෙනස් කර ගැනීම පිණිස තියන අවසානවස්ථාවයි. ඔයාල දෙවියන් අතරට යනවාද කියන එක තීරණය කරන්න තියන අවසා අවස්ථාවයි. ඔයලට නිවන් දකිනවාද කියනෙක තීරණය කරන්න තියන අවසාන අවස්ථාවයි. ඒ නිසා කම්මැලිවෙෙන් එපා කුසලයට උතුන් චෛතිරාජාණන් වහන්සේ බොහෝ අශීරුවෙන් අමාරුවෙන් මේ අනගාරික භාවනාසොපි ඉදි කළෙට. මේආසුපයේ පින්වත් මෑණියන් වහන්සේලා වැඩසෙටින්නේ. එනිසා මෑණියන් වහන්සේලා බොහෝම අසීරුවෙන් මේ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු ඒ දායට සභවත් එක කරගෙනගේ. අතර මඟ නතර වෙලා තිබෙනගුට. ල් ලකු ස්වාමින්දහන්සේගේ ආසිරවාදීන් අපි පින්වත්ති අිබේරයේ සෝමඥාන ස්වාමින්දහන්සේ මුොල්ලලා මේ අලුතින් ඒ කටයුතු නැවත ආරම්භ කරලා පසුගිය දිනක කොත් පලඳා දහතු නිදහනෝස්සවේ දක්වාම උතුම් පින්කම අලංකාර කළා පින්වතුනී පින් කරනවා කියන එක සෑයකට වැලිකෙටයක් පූජා කළ සමෙන්ති පූජා කළත් ශ්‍රමෙන්දායක ෝනත් ධනෙන්දායකෝ වුනත් ඊළඟට අනේ හොඳයි කියලා පහන්සිතකින් අනුමෝදන් වුණත් ඒ සියලු දෙනාා බොහු පින්ංග්‍රෙස් කරගන්නවා. මේ උුතුන් ධාතුන් වහන්ශේල වන්දනමාන කරගෙන සෑරජාන් වංචකි තැන්පත් කරන්න නිදංවස්තුූ පිළියල කරලා ඒවාගේම ඒ පින්කමට සම්බන්ධල්ල සාදු කියලා අනුමෝදන් වෙන බොහෝ දෙනා අප්‍රමාණ පිංලෙස් කර ගන්නවා. මේ ධර්මය අහනය පිං්‍රෙස් කර ගන්නවා. පිරිත් කියෙන අය පිරිත් අහනය පිං්‍රෙස් කර ගන්නනවා. බුදුරජාණන් වහන්සේ පදන බෝධීන් වහන්සේ පුදන සෑයවල් පුදන සංගයක් පුදනයි පිං්‍රෙස් කර ගන්නවා. පිනතිෙන කෙනාට එයාගේ ප්‍රඥාවත් ඒක්කම වැඩී ගෙනෙනවනම්. මේ ජීවිතය ධර්මය අවබෝධ කරනවා කියන එක ප්‍රඥවන්තයාට ආශ්චරය කාරණාවක් නෙවෙයි ප්‍රඥාව මෝරලානන් පින්තියෙන කෙලාට මේ ජීවිතයේ සෝතාපන්න වෙනවා කියවක ආශ්චරය අත්භූත කාරණාවක් නෙවෙයි. මක්න සාද ඒ පිනයිඒ ප්‍රඥ්ඥාව ඒ විදිහයට මෝරලා අද කාලේ මාර්ගපල්ල ලබින් බිහිවෙන්න එත්තන් ඒ මට්ටමට පිනත් මෝරල නෑ ඒ මට්ටමට ප්‍රඥාවත් මෝරල නෑ. හැබැයි නවාංග ශාස්තර ශාසනය අහන ධර්මය අහන ධර්මට කැමති සසරදු කෙන්නේ දහස් වෙන්ට කැමැති ධර්මය අහදදින් ජීවිතයේ අඩුපාඩු හදාගන්න කෙනෙක් එන්නවා. මේ කෙනාගේ කුසල් සක්තියේ මෙම් මැරෙල්ල දෙවියන් අතර උපදිනුම්. පිින්වතු නිසත්්‍යය කාරණාවක්. මනුස්සලෝකයේ ධර්මය අවබෝධ කරන්න තියෙන හැකියාවට වඩා දහපහලොස්ගුණයකින් හැකියාව වැඩි වෙනව දෙවියන් අතර. ඒ බුද්ධ දේශනාවේ තියෙන්නේ. මනුස්සුලෝකයේ හොන්දටට බනාහනාය. හොන්දට ධර්මය ඉගෙන ගන්න අය. සසරදුකෙන් නිදහස් වඩ ගොඩාව කැමැති කෙනා දෙවියන් අතර ඉපදිලා එයාට මනුස්සලෝකයේ සිහිපත්ව වනු ධර්මය. පැසිර වන ආකාරය අහපු බන මතක් වොනො මතක් වන සැනින් අවබෝධ වෙනවාකයමු. මතක්වෙන්ඩ කාලයක් යැනවාකය. එකයන්නේ හැම්ම දෙවි කෙනාටම දෙව්ලෝ ඉපදුන සැනිින් මනුසුලෝක මතක නැෑ. මං කොහෙන්ද ආවේ කියලා හැම දෙවිෙන මතක් කරන්නේ. ඉතින් ඒගැනම් කවරකතාද දැන් මනසු ලෝකයේ කවරවරරි අපි ගෙදරෙකින් ඉළන්ාරීෙක් මි ික ෂෝයක කිටිගිය. උඩ ගෙවල් මතකද කොහන්දාවේ කියලා. නටල නටලා නත්ලා හත්ති වැටුුණනහෝ මදක්වෙනවා ගෙදර අන්න මතක් වෙන ගෙදර. ඒවගේ මනුසුලෝකෙන් දෙවියන් අතරගිය කෙතාට දිවිය පංචකාමේ ඉදිරිී මතක නෑ මනුසුල්ලූ කඉදලාව කියලා. ඔහු බලන්න ඉතිවමු කරන්නෙත් නෑ. බැක් කාලයක් මෙයා හුද කලා වෙන්නකුට එක පාර මතක් වෙනවා. මනු සොලෝක එක්කෝ මහන වෙලා හිටපුේක එක්කෝ ධර්මය හපුයක මතක් වෙන මතක් වොන සැනින් අර ඔක්කෝ මතැඇල්ලා ධර්මහිටුමයන් දෙවියන් අතර ඔන් නිතර ධර්මය ශ්‍රවණය කිරමීම ආනිසංසය එක්කෝ රහතන් වහන්සේ ලෑගියගේ රහතන් වහන්සේලා ධර්මය දේශනා කරනුට මතක් කෙනවා එක්කෝ මහනු භව සම්පන්න දෙවුරු දහම් දේශනා කරනට මතක් වෙනවා එහෙම නැත්තන් අපිත් එක එකට පින් කරලා දෙවියන් අතරීපදුන කෙනෙ මතක් කරනවා එයාට මතක් වෙලා එයා ධරමින් විසේ සවබෝධයක් ලබාගෙන එයාට මතක් වෙනවා මෙයා දිවිය පංචකාමේ ප්‍රමාද වෙලා හිටියයට අපිත් එකට බණහපු කෙනෙ අපිත් එක එකට මහන වෙලා හිටපු කෙනේ අපිත් එකට දරමීගෙන ගත්ත කෙනෙ කියල යාට සිහි කරනවා ඔය මේවා සිහිකරන්නවා හැ මතක නැද අපි යහවල් තැනහිට කියලා එතකුණ මතක් වෙනවා මතක් වුණ සැණින් විශේසගාමි වෙනවා. එහෙනම් අපේ යාළුවෙක් අපිට මතක් කරන්න නම් අපි ොඕන දෙවියන් අතරට යන යාලූතිෙක් ඉතුරණ යාලුව මතක් කරන්න දෙවියන් අතරට යන යාළුවොත් එක්කේ න්න ඕන ධර්මිය අහන යාළුවොත් එකේ ඉන්න ඕන වැරදි අඩුපාඩු හදාගන්න යාලුවොත් එක්ක ඉන්න ඕන එතිකුට දෙවියන් අතරට ගැට පස ඒ දෙවිවරු මතක් කරන. පැහදිලි දෙ කරනාව ඉතින් පංකරපු කෙනාට දෙවියෙන් අතරත් අවස්ථාවත්වයෙන. සියල්ල දන්නවූ සියල්ල දක්නව් ලෝවතුරාථ තාගත බුදුරජාණන් වහන්සේ ප මංචගේ වැඩ සිටිනකුට බුදු ඇසින් දෙක්කා පිරිසක් එන්නවා දෙවී අන් අතර ඉපදිලා ඒ පිරිසගේ ප්‍රඥාව මෝරලතියනව ධර්මය අවබෝධ කරන්න ඒට මෛත්‍රී බුද්ධ සාවාසනය දක්වා යන්න ඕන්න පිරිසක් කියනවා. හැබැයි ඒ අයට දෙවි කෙනෙක් ධර්මය දේශනා කළට හරිියන්නත් නෑ යාලුවෙත් ධර්මේ දේශනා කළට හරිියන්නෙත් නෑ ඒට බුදුගෙනෙක්ම ධර්මය දේශනා කරන්න ඕන එක මොහොතක් දේශනා කරපු ගොන් අවබෝධයනවා හැබැයි බුදුගෙනෙක්ම ඉන්නවන් හැබැයි බුදුරජාණ වන්සේ පිරිනුවන් පාල බුදුරජාණන් වචි මහා කරුණාවෙන් දෙැක්ක ඒවැනි හිත් මෝරොපු දෙවිවරු අසංකීයක් කියනවා දෙව් ලෝයි කාලෙට. මේ බුද්ධ ශාසනය අවසානයට. ඒ බුදුරජාණන් වහන්සේ පිරිණවම්මංචකයේදී. ඒ අසංකේයගේම හිත බැලවා. තුරු බුදුරජාණන් වහන්සේගේ බුද්ධානු භාවය ප්‍රඥාව දිවැස බුද්දු හැස්ස, බ බුදුරජාන් වස පිරිණවම්මංචකේ ඉද්ද මේ බුද්ධ ශාසනය අවසානයේ දෙවියන් අතර හිත මෝරලතිෙන අසංකීියත් දෙවරුන්ගේ හිත දැක්කා. ඒ අයට දැන් දර්මය අවබෝධ කරන්න දේශනා කළ යුතු බනපදේ මොකක්ද කන අසංකීයටම එකව අවබෝධ වෙන්න දේශනා කළ යුතු බණපදේ මොකද්ද කියලා මචද දැක් දකල බුදුරජාන් වහන්සේ අධිෂ්ඨානයක් කළා අන්න ධාතු පරිනිර්වාණය වන දවසේ සම්බුදු සිරුර මැවී ඒ අසංකීය පිරිස ධර්මය අවබෝධ කරන දහම මොහොතක් දේශනා කරත්වවා. ඔබ මේ බුද්ධ ශාසනයේ පින් කරගත් ො මේ ශ්‍රීම අක්ධාතුන්වහංචීලා පිරිණුවම්පාන දවසයි ඔබේ සක්කා දිිට්්‍යිය නැත්වෙන දවසයි එකක්ම මුොහොතේ සිද්වවා. ඒකට මේ නවාංග ශාස්තුරු ශංසනය හදාරන්ඩ ඕන. කරුණාව ගුඩෝ පුරුදු කරන්න ඕන. ඉවසීම ගුඩෝ පුරුදු කරන්න ඕන. දොරාගැනීම ගොඩෝ පුරදු කරන්න ඕන. අපේ නරක පුරුදු අමාරුවෙන් අත්තරෙන් ඕනු ඊළඟට ලෝබකම දුරු කල්ලා දානය පුරුද්දු කරන්න ඕන තුළුරුවන්ගේ ගුණා අහලා ශ්‍රද්ධාව පුරුදු කරන්න ඕ අපි හැකියාවත්තකෙන්න්නඕන එදාට මමදැන් අවස්ථාක් කිහිපයක් ධර්මය අවබෝධ කරන අවස්ථාව කීපයක් කෙවා මේ ජීවිතය අවබෝධ කර ඇතිිත්කෙවා දෙවියන් අතර අවබෝධ කරන හැටිත්කෙව. ධාතු පරිනිර්වාණය වෙලා අවබෝධ කරන හැකිත් කිවා. එතනම් පස්සේ තියෙන්නේ මෛත්‍රබුද්ධ ශාසන්. ඒ අවස්ථාව මඟ හැරුණු ආය පසේබුදු කෙනෙක්වත් පහළ වෙන්නේ කල්ප ලක්ෂයකින්. එනිස් හ පින්වතුනේ මේ අවසාහ අවස්ථාවයි සූදානං වීමට සහ බලාපොරොත්තු තබා කැනීමට ඇති අවසන් අවස්ථාවයි පින් කරගන තිබුණුන් කුසල් කරගෙන තිබුණුත් බුදු කෙනෙක් සමහිපී ඔහුට ධර්මය අවබෝධ වෙන හැටි විශ්මිත අයාශ්චරයයි මංඒකට ඔබට දැන් උදාහරණයක් කියල දෙනවා එදා අපගේ භාගකිවත් අරහත් සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ අන්දක වින්ද කියන ජනපන්තින්දලා රජගහනුවරට වටින එද්දස් දෙසය පණහක් සංඝයක් පිරිවරාගෙන තුට එද්දස් දෙශය පණහක් මහ සගපුරුවණ පිරිවරාගෙන වඩිද්දී බුදුරජාණන් වහන්සේ ඇතින්ම දෙක්කා එක වෙලෙන් දෙක්කනවා මේ වෙළෙන්දාගේ නම බේලට්ටි කච්ඡායන බේලට්ටි කච්ඡායන ද මේ වෙරින්ඳග නම බේලට්ටිකච්ඡාය. මේ වෙළෙන්දා දෙන් යන්න වෙළදාමේ. කරත්ත පන්සීයක හකුරු පුරුවල. ඒ හකුරු පුරුවල තියෙන හකුරු කැට කවල හකුරු කැට කලවල පුරුවල කලවලින් ගැල් පුරුවල ගෙල් පන්සීය. බුදුරජාණන් වහන්සේට, සාමාන්‍යෙන් මසසට සාමාන්‍යෙන් මසඇසට බුදුරජාන් වන්සට පේනොම් කිලෝමීට දායකින් එයහ තියෙන ගණ අන්ධකාරයක වනත් පොඩි වැලිකැටී පවා පේනොම් කිලෝමීටට දායකටත් එහතෙන්. සාමාන්‍යෙන් ඇසට පේනවම් මස ඇසට බුදුරජාන් වන්සේ බුදු ඒ මසැසින් දැක්කා. කච්චායනෑ ඇතිනවා. ඊළග බුදුරජාණන් වහන්සේට තියෙනවා දිවැස දිවසෙන් බුදුරජාණන් වහන්සේට එයා ඉපදුන සංසාහරයේ පේනවා කරපු පින් පේන සෑයවල් බැඳපු වැදපු පුුද්ධපු බනාහාපු පින් කරපු දෙ ඔබ මෙතන් නැවිල්ලා මලක් පූජා කළ ගියා කියන්නකු කිස්සි කෙනෙක් දන්න කියන්නකු. බුදුරජාණන් වහන්සේ එක දකෙනවා යමු දවස කෝබ බුදු ඇසට ලක්වොරු බුදුරජාණන් වහන්සේ දන්නවා එන් මළපූජාකර වු පින පවා දකි එතකට බුදුරජාණන් වහන්සේ දිවසිමුත් දැක්ක අවහුව ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා බුන් බුදුරජාණන් වහන්සේට පේනවා ඔහු ධර්ම අවබෝධයට හිත මෝර වලතය ැති බදුරජාන්සේ ප්‍රඥා ඇසිනුත් දෙක්කා. බුදුරජාණන් වන්සේ සමන්තචක් වූ හාත්පස සෑම දෙයක්ම දකින නොවනිනුත් ඔහු දෙක්කා. එතුට බේලටටි කච්ඡායන දන්නවාද මන්දිහදැෙන් බුදුගෙනෙ බලනවාකල් ඔහු දන්නේ ඔහු වෙළදාම යන්නේ. බුදුරදජාන් වහන්සේ සංඝයන වදාලා පින්වත් මහනෙන මේ එන්න පාරේම ඔහෝම අයිනයේම අසුන්ගන්න. කිල් බුදුරජාණන් වහන්සේ එතන සංගල සිවර හතරට නමලඇසුන්ගත්තා. දෙැ පෝරෝදිකට ඉද්දහස දෙසී පණහන් ස්වාමි අන්සේලා අසුන්ගනයන්නවා. බේලට්ටිකච්ඡායන කරත්තය ටික ලංකරග නෙනකුට දූරද දුරදීම දැක්කා භාග්‍රිතුන් වහන්සින් මහා සඟරුවනම් දුටු ගමම්ම චිත්ත ප්‍රසාදයාව පැහැදුුණ සස්සරී පුරුදු කරල ප්‍රසාදයේ කියන එක තුනුරුවන්ට හිත පැහැදුනේක පුොරුදු කරලා බුදුරජන් වන්ස දැක්ක ගමම් පැහදනා පැහැදිල මෙයන්ට හිතුණ මේ ශ්‍රමණයන් වහන්සේටත් මේ සඟපිරිසටත් හකුරු දෙනවන්නම් හොඳයි. කියල මෙයාට හිතුන මම අද හකුරු දෙන්න ඕන මේක ශ්‍රමණයන් වහන්සේ නමකට එක හකුරු කලේ ගාන. හකුරු කල හිතුවට කියත්ද. එද්දස්දශය පනහත් දෙන්න ඕන. කලින් බනහල නෑ කලින් ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වන්සේ පෛරු පාසනය කල්ල නෑ ඇසුරු කල්ල නෑ. ආරාමයට ගිහිල්ල නෑ නමුත් හිතේ ලෝභහිත දුරුවුණා දුටුකමක්. සසරේ ලෝභසිත දුරු කිරීම. ඊට පස්සේ මෙයා කරත්ත තික නවත්තල බාහග්‍යවත් බුදුරජන්වාන්සළඟට ගිහිල්ල වන්දනාන් කරලා වන්දනා කළා. අන්න සංසාරය ගරු කොල යුත්තන්ට ගරු කිරීමේ පුරුද්ද. ට පසකින ස්වාමීණී මේ ස්‍රමණ බවක් ගෞ්තමයන් වහන්සේ. අපි කරත්ත පංශීයකින් හකුරු වැරං යනකවක්. මම කැමැති මේ ඉන්න ශ්‍රමණයන් වහන්සේ ශීලු දෙනාට හකුරු කලයේ ගාන දෙන්න. කියනවා බේලට්ටිකච්චායන මෙතන සංගේ ඉද්ද දෙසී පණහකිනවා. මම කැමදී ගෙවෝ. එහනම් බේලටිකච්ඡායන ඔබේ එක හකුරු කලයක් ගන්නකෝ එක හකරු කලයක් දැන් අල්ලන්නකෝ කිව්වෝ ඕොනද මෙයා එක හකුරු කලයක් කරම් බුදුරජන් වසිට එල්ලූ බුදුරජන් වන්සි ගත්තා හිපිළි ගත්තා ට්‍රවසිකෝ හෝමෝ ඒ කලේම සංගයට අල්ලන්න නොනදන් සංග එක එක සංගයා අකරු කලේයට අතදාලා අකුරු ගන්නවා අරේ ඉද්දස් දෙසය පණහාකට මාකුරු දුන්න ඉවරවෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආය ඇවෙල්ලා තුටි ඉදදහ දෙසියේ පනහකට එක හකුරු කලේ අල්ලගෙන යන්ද කොච්චර වෙලාවක් යන්න ඇතිතිකර හිතන්නකු. ඊට පස්ස භාග්‍යවත් බුදුරජාණන් වහන්සසිට කියා හිටිනවා මේ කලේ ඉවර වෙන්න එනව. බේලට්ටි ච්ඡාය න එහිනම් සංගට ආපහුවල්ලන්න කැමැති තරමක් ගන්න කියලා නොදන් යල්ල නොදහ සංග අත පුරුවල ගන්නව එහෙමු ඉවර වෙන්නේ දෙැ ඉදස් දෙසිියපනහගෙන මේ කලේ අල්ලගෙන යන්න කොත්තර වෙලාව කැන්දැසිද. ඉඩුවස් සේවිලෙක්කව ස්වාමීනී ඉවරු වෙන්නේ කැම්මදි තරමක් ගන්න කියන්න. ඉදකට ස්වාමීදනම් සෙල පාත්තරය ඇරලා අර කල්වෙන් හකුරු ඇරගෙන පාත්තරරි පුරෝගරතා එද්දහස් දෙසය පණහාක පාතර පුරුව ගන්න පොච්චර වෙලාකන්නද. බු්දු කරුණාව කවුරු වෙනුවෙන්ද මේ කවුරු වෙනුවෙන්ද බුදු කෙනෙක් මිච්චර ස සන්න. කවුරු වෙනුවෙන්ද මේ තුංලෝකයට සිත සලසන්ද පහලුන මහා මොන ඉන්ද්‍රයන් වහන්සේ මේ වැඩ සිටෙන්නේ. ස්වාමීණි ඉවර වෙන්න කෙව. ඒ කාලෙ සංගයා පිටි පසේ ඉඳදුල්කාරන මිනිසු පංසියක් විතර යනවා හ සංගට දාන දුන්නව තිරු වෙනේවකන්. ඒ අයට හකුරු දෙන්න කිව්වා. ඒ පන්සිට දුන්න ඉවර වෙන්න. කැමි තරමක් ගන්න කිව්වා ඉවර වෙන්න. හැකිතාක් ගන්න කිව්වා ඒ මිනිස්සු මළු වෙනම ගෙනල් ලති ඉම්බ. මළු බුරුව ගත්ත ඉවරවෙන්න එක හුරු කලෙ. ස්වාමිණ ඉවර වෙන්න කෙව. කච්ඡායන ඔය ඉතුරු වෙච්ච හකුරු ටික වැළඳුවනු පස්සෙ දිරවනවන දෙවියන් මරුම් බබුන් සහිත ලෝකයි තතාගතයන් වහන්සේ හෝ තතාගත ශ්‍රාවකක් කෙරමා දකින්නේ. අනකොල නැති බිමක හෝ සතුන් නැති වතුරකට දාන්නකෙවෝ. එහ බැත්තින් දොලක් ගලාගෙන නවා බේලක්්ටිකච්ඡාය නරහකුරු කලේයනෙ පැත්තැහැරෙව්වා. චිටිචිටි චිටිගාන හඳින් අකර හකුරු වතුරට වැටිනෙකුටම පුපුරන්න ගත්තා. දවසක්තිස්සේ රත්වන කබලකට වතුරබින්දුු එටනකුට චිටි චටිගාල පුරන්නේ යංසේද ඒවගේ හකුරු පුපුරන්න ගත්තා. බේලක්්ටිකච්ඡායන මහත්තු වාශ්චරයට හත් වව අගහූතු බවට පත් වනම් බුදුරජාන් වහන්සේ ඉසරහා වැඳ ගත්තා බුදුරජාණන් වහන්සේ ආනුපුබ්බිකතාව වදාලා දාන කතා සීල කතා ද බලන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන හැති මේ ඊළඟම ොහෝතේ ධරම මේ අවබෝධ කරන කෙනෙක් දානී ගැන විස්තර කළා සීලී ගැන විස්තරය කලා ඊළඟට සුගතිය දෙවුලුවව ගැන විස්තර කළා. ඊළඟට කාමෙන් ආදීනෝ ගැනවිස්තර කළා. කාමයෙන් නිෙදහස්වීම ගැන විස්තර කළා මේ විදියට ආශ්වාාදයේ ආදීනවේ නිස්සරණ විස්තර කරනගොට සුදූපාට වස්තරයකට මනාවයේ වස්තරී පිරිසුදුවෙනවා වගේ හිත ගොඩා සමාධිමත් වවනා. බනාහා ඉද්දිං හිත එකඟ වුණ අන්හි වෙල්ලාවෙී. තාගත බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහළ වෙල දේශනා කරන පරම ගම්බීර ධර්මය චතුරාරී සතති ධර්මය දේශනා කළා පිරිසිදු වස්තරයකට සායං මුරනවා වගේ බේලට්ටිකච්ඡායන ගිහිතට ධර්ම ඉරුවා යංකංචි සමුදය දම්මන් සබ්භන්තන් නෙරෝධ දම්මා යංකිසි දෙයක් හේතු උන් නිසාහට ගන්නවාද හේතු නැතිවීමෙන්ගේ නැතිවෙලා යනවා කිය දංහසු පහලවනා. සක්කාය දිට්ටිය නිරුද්ද වනාා ජීත හතකින් එහා ආය විපදවෙන වනන් ගේ ඉපදෙන් තින කෙලෙස් ප්‍රහාණය වෝනාා මේ බුද්ධ ශාසනය තව කෙනෙක්කින් උපකාරයක් නැතත් තමන්ට මනනිවම් මාර්ගි පුරදු කරගෙන යන්න පුළුවන් ප්‍රඥාව පීටය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුව බාඩ පත්තුන බේලන්ටි කච්ඡායර මං මේ කියන්න හැදුවේ යන්ඩගේ කොහෙද වෙල්ලදාමේ ගෙදරින් බැස්සේ මොනදහසකෙන්ද ලාබ ලබන අදහසෙන් බනහන්න නෙවේගේ නිවන්දකෙන්ද නවේගේ තුටි එහෙම අයටත් බුදුවරු මොනගෙහොනා ඒ බුදුරජාන් වහන්සේ මොනගැහිල යඒ ධර්මය අවබෝධ කළින් ඕකට කෙටියෙන්ම්ම කිවෝ කියන්න තියෙන මොකක් කියලද මොකක් කියලද කියන තිෙන පින්න පින්න පින් තියෙන කෙන ධර්මය අවබෝධ කරන හැටි බලන්න සංසාරය ස්තූප බැඳලා තුනුරුවන්ට ගරු කරලා බුදුරජාණන්හන්සේට ගරු කරලා ධරමට ගරු කරලා සංගරත්නයට ගරු කරලා දන්දීලා ඊළඟට ධර්මස්ශ්‍රවනය කරලා අඩුපාඩු වැරදි හදාගෙන ඒවාගේ පිනං කුසලින් හැකියාවින් යුක්ත මිනිස්සු බුද්ධකාලී අසූචි හෝදන කුලෙ කිපදුනක් මළමිනිියක ගැටගහලති බත් තාත්තා නැතුව බාප්පාගේ නොසැලිකිලි හමුවේ. ඒවාගේ මිනිස්සු නූල් පොටක් නැතුව පිෂියෝවාගේ දුවගනාවත්. තමන්ගේ දරුවා මැරුණ බව පිළිගන්න බැරුව මලකුණක් බදාගෙන පණ දෙන්න කියලා පාරි දුවගෙනයන්කිෙල්ලෙක් කොනක් ඒ ඇයිට ධරමයඔ බොතෝන. ඒක ඉබේවිච්ච දෙයක් නෙවෙේ.ඒහික හම්බෙන් වෙච්ච දෙයන් නෙවෙේ. එකල ඇහ පිස්සියක්ක් වුණට එක ඔහු මිනුයි මරුවෙක් වුණට සංසාරය පූරිත ලොකු උපිනම් හදවතේ සගවාගනහිටිය. ඒ බුදුරුන්ට පේනවා. ඒ බුදුරුන්ට පේනවා. ඒකයි මංකිවී වසන්ද කියලා. ඒකයි කිවේ දරාගන්න කියල දුක. ඒකයි කිවේ මේ බුද්ධසාාසනය ශේෂ්ටයි කියලා ඒ සේෂ්ට බුද්ධසාාසනය කි පැ දෙකය. අර බේලට්ටි කච්ඡායන සංසාරයේ දන් දෙන්න පුරුදු කල්ල තිබබේ නැත්ත. ලෝබහිත දුරුකරන්න ලෝබහිත අත්තාරන්න පුරදු කල්ල තිබ්බේ නැත්තම්. එදා බුදුරජාන් වහන්සට යමක් දෙන්න හිතන්නේ. තුනරුවන්ට පුදන්න හිතන්නේ. සංසාරයේ ලෝබහිත කොච්චර එදා ඔය ලෝබහිත දුරු කරන්න සර කොච්චර දන් දින්න ඇතිද ඉබිහිලටිච්චායි සංසාරය කොච්චර දන්දින්න ඇතිද එදා බුදුරජාණන් වහන්සේ දෙක්ක ගමම් මහරහතන් වහන්සෙල්ල දෙැක්ක ගමක් එස්සින් යන්න ගමන නතර කරලා ඒ මහරහතුන් දිසාවට හැරන්න සංසාරය කොච්චර බුදුරජාන් වන්සේ ගැන ප්‍රසාදී දියුණු කරන්න ඇතිද ඒක නයා වේදාට අපි දැන් හැසිරෙන විදිහින් තමයි අනාගිති අපට බුද්ධ ශාසනයක් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒනිසාපංවතුනේ බොහෝ කුසල් කරගන්න. මේ ස්තූපරාජාණන් වහන්සේ කරපු එක කරවපු එක කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් ඔබ සහසම්බන්ධ විච්චක ඔබට පාඩු නෑ. ඔබට පාඩු නෑ ඔබාහලා තියෙනවා එදා කුක්කුට මිත්ත කියල වැද්දික්කිඉඳල ඒ වැද්දයි වැද්දගේ දරුවහත් දෙනයි ඒලියොහත් දෙෙනයි. මහ වනේද බුදුරජාණන් වහන්සකින් ධර්මයහල සෝහන් වුණ වැද්දුටිකාක්. මංඒක්නකව පින්කර ගත්තාය මේ බුද්ධකාලය කොයිවිදිට ඉපදනක් එයාල සංසාරයේ කුසලි රැස් කල්ල තියෙනවන බුදුරජාණන් වහන්සේට ඒ වෙනකුට ජීවත්වෙන විදනවයි. සංසාරයක් පුරුදු කරපුුදී වැදගත්වෙන්. ඒ කොක්කුට මිත්ත වැද්දත් බිරිඳත් දරුව හත් දෙන්නත් තේලියෝ හත් දෙන. කාශවෝ බුදුරජාණන් වන්සගේ සෑය වැඩ ඉවර වෙනකල්. දාශභාාවෙන් වත්කරපුවායි. කෙන ගෙදර ගිහිලනෑ චෛත්‍යයේ වැඩ ඉවර වෙනකල් ගෙදර ගිහිලනෑ. අම්මයි තාත්තයි? පුතාලහත් දෙනයි ඒලීහත් දෙනයි. සැයි වැඩ ඉවර වෙන කල් ගෙදර ගිහින. ඉර්වා සයයි මැරුණ දෙවියන් අතර ගිය බුද්ධ කාලි වැද්දෝ වෙලයිපලන. කාශ බුදුරජාන් වන්සේ ළඟ සෑයක්ක ළඟ හිටිය කාශු බුදුරජාන් වහන්සේ කාදයි. ගැෞතුම් බුදුරජාන්සේ මොුණගෙුණන කැලේක වැද්දු ටිකක් වෙලා. නමුත් කොහොම මොන ගැහවනම් සෑයක් හදපු පෙන සෑයකට වත් පිළිවෙත් කරපු පෙන ඔවන්ගේ හදවතය තිබ බා බුදුරජාණන් වහන්සට පුළුවන් අඳුරු කෘටියක තියෙන දැල්වෙන පහනක් වගේ ඔහුගේ සසරේ පුරුදු කරපු ගුණේ දකිට පුළුවන් අපි ලූතුරා බුදුරජාණන් වහත්වයට මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශන පතයට ඒ දැකීමට කිසිම දෙකින් ආවරණයක් නෑ එනිසා ඥානයටිකෙන අනාවර ඥානාකය ලිනිසා බුදු කෙනෙකුට ළඟට රහතන් වහන්සේ ළඟට ඒම නැත්තන් ධර්මයේ දේශනා කරන දේශකයණන් වහන්සේ නමක් ළඟට ඔබ සුදදුසුකං ඇතුව යන්දෝනෑ. අදද ඒ චතුරාරිය සත්‍ය ධර්මීම ඇහෙද්දී ඒ දරමේ මැහෙද්දී අද මොකද මේ අවබෝධවෙන්න ඇත්තේ. එ දරම ඇහුනට කෙනා සුදුසුනැෑ. ධම්මචක්්‍ර සූත්‍ර දේශනාව ඇසූ පලවිනි අවස්ථාවයි අන්ඥා කොන්්ඩ්‍ය තෙරුම් සෝතාපන්න පලට පත් වන. කිහිප දිනකෙන්ම පස් වග භික්‍ෂුන් වහන්සේලාම සෝතාපන්න ඕඩා. අපිම පස්වතාවත් දම්ම චක්ක්‍ර විස්තර කලා කෙර අප මේ වෙනකුට දම්ම ජති ගී ගමන සජ්ජයනා කරල තියෙන. අනාත්මලක්කන සූත්‍රයේ දේශනා කරපු පලවිනි අවස්ථාවයම මේ ලෝකයේ පලවිනි රහතන් වන්සේලා බිහිුණ රහතන් වහන්සේලා පස් නව නමු දනාත්මලක්න සූත්‍රයේ අපි කොච්චර සජ්ජයනා කරල තිෙනවා. ඉති ඒ සූත්‍රයම ඒ දරම මැහිද්දී අපිට අවබෝධ නොවෙන්නේ අපි සුදුස්සෙක් නොන නිසා ඒ සිහයට ඒ වීරයට ඒ නුවනට ඒ වටහා ගැනීමට සුදුසුකක් නෑ දෙ සුදුසු කන්න ඇතෝබ මෛත්‍රී බුද්ධශාසන ඉපදනත් දෙන් අහ නොවගේම අහගනේදී ඒක තමයින් ලෝබ කමදුරු කරන්න අඩුපාඩු අත්හැර ගණඩ අංගුලිමාලයන් සංසාරී උපනෝූපම් බොහෝ ජීවිත වෙල මිනිස්සුමරණ දාමරකෙක් කවෙළ තම ඉපතිලා තියෙන්. හැබැයි එහැම්ම ජීවිතයකම සත්පුරුසෙක් හමුවේ අතෑරගන්න බැරි අඩු පඩු අත් අත්තැර ගතියෙන්. ඒ කියන්නේ පෝරිසාදයක් වෙලා සුතසෝම ජාතකි අන්තපපුරේ දාසේ දාහක් ගෑනු ළමයි අත්හරෙනවා මින මස්කණ්ඩාසා ප්‍රාන්රිින්දී ඕටුනු මිරිවැඩි සඟල් ගලවල වීසි කරනවා මස්කන්්ඩතියෙන ආසාාවට ඒ මස්කන්්ඩති ආසාාව සත්පුරුසියගේ වචනය ඉදිරියේ විසිව කරලා සත්පුරුසියට නැවෙනවා. අද මෙනේ මරුවෙක් වෙලා ඉඳලා බුදුරජාණන් වවා සිදිරිියෙ දමනය වෙලා කියා. දේ පුතේ මේ ඔය දරුවන්ඩයි කියන්නේ ඔයල සමහර රට අම්ම කියන දයහන් නැතුවවෙන්න පුළුවන්. තාත්තා කියන දියහන් නැතුව වඩ පුළුවන්. ගුරුවරු කියනෙ දියහන් නැතුව වඩ පුළුවන් අක්කායියා කියනෙ දියහන් නැතුවවෙන්න පුළුවන් යාලුව කියන දයහන් නැතුවවෙන්න පුළුවන් ඒ ස්වා වන්නවන් සිනම බනපදයක් කියනකොට ඒ බනපදිහිට ඔයල දමනෙ වුුණොත් ඔොයාලට බුද්ධ සාාසිනයේ පිෂ්ට ලපෙනවාමයි. ඒ පුරුද් දෙනවාමයි. ඒ නිසා මේ බණපද ඇහෙනකොට ඔයාලගේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගන්න. ගුණ දර්ම පුරුදු කරගන්න. සද්ධාව දෙියුණු කරගන්න. පරිත්‍යයාගේ දවුණු කරගන්න. ඊළඟට ඉවසීම දියුණු කරගන්න. දරාගැනියම පුරුදු කරගන්න. සෝක විවි අනාාඩායනයක පුරුදු කරන්නපා. අවසාන වසිෙන් මං මේ දහම් පදී. දේශනා කරන්නේ මම දෙැක්කා සල්ල සූතතරී සල්ල සූත්‍රයේ තියනවා යම්කිසිකන සෝකයම පුරුදු කරනවාන එක විපාකයේ තමයි ඔහු නොදැනම සෝකයේ වෙතටම යනවා කියයඒගන්නේ හැම වෙලා මූුණු වෙල්ලගෙන අඩආඩා වැලපි වැලපි දුක කියාඉන්නවා නේද මිනිස්සු මැරුුණට පස්සේ යන්නේ හිනාවක්වත් නැති ලෝකට දුක පුරුදදු කිරීමේ විපාප. මේක හිතන්න මනුසුලෝක හැට කරදරවල හැටී කියෙ හිතන්. ඇයිම මේ ගිවල්වල ප්‍රශ්නය ඇදළගන්න මේවට බේලට්ටි කච්ඡායනට බුදුරජන් වන්සේ චතුරාරය සත්‍යය ධරම දේශනා කළේ දානකතාව දේශනා කල්ලා හිත එකඟොහනාට පස්සේ. දීල කතාව දේශනා කල්ල හිතේ එකඟ වනාාට පස්සේ. දිව්‍යලෝක කතාව සග්ග කතාව දේශනා කල්ල හිත එකඟ වනාාට පස්සේ. ඊළඟට කාමී ආදීන විස්තර කරනකුට හිත එකඟ වඋනාාට පස්සේ. කාමෙන් නිදහස්වීම දේශනා කලාට පස්සේ එහි සිතේ එකඟ වනාට පස්සේ චතුරාරි සත්‍යය ධර්මි දශනා කළ. එනන් චතුරාරි සත්‍ය ධර්මයේ හිතට කාව අද ගන්න ච්ර සදුසු ක්ඩ ගත්තයෙන්න්න ඕනෙද දෙැ දානේ ගැන කියනකොට මතවා දැතිවෙනවා. සීලී ගැන කියනකුට මතවා දැඇතිවෙනවා දෙවුලොව ගැන කියනකුට මතවා ද ඇතිවෙනවා. කාමේ ආදීනව කියනකොට ඇයි අපිට එෙනම් දුකෙන් ඉඩද කියන්නේ කියලා කියනවා මේීවාගේ සමාජයකට චතුරාරය සතතිද මේ අවබූතු වෙන්න කෝහමද ඒය පෙන් තුනි කියන්නේ හිත සුදු සුකරගන්්ඩ කිය. ඒ නිසා මේ පින්වතුන් උතුන් චෛතරාජාණන් වහන්සේ විසෙහි වත් පිල්වෙත් කරලා උපස්ථාන කරලා ගොඩා පෙන් කරගත්ත. ඔන්න මෑණියන් වහන්සේලාට තමන්ගේ වෙහෙරී භාග්‍ය තුන්න්නාසගේ ගන්ධ කුටියේදනක් පුරාග ආචාරයන් වහන්සේලා පුරාණ තෙරුන් වහන්සේලා තුංවතාවක් බුද්ධ පස්ථානයට ගිහිලතේනු. බනපොති විස්තර වෙනවා තුංමතාව බුද්ධ උපස්ථානක කයන්නේ සෑහි වඳින්්‍යනයකට ඒකාල්ලෙ සෑයි වඳින්ද්‍යයනව කළලපාවිච්චි කරලනේ උපස්ථානයට යනවා. බෝධින් වහන්සේගේ උපස්ථානයට යනවා. මහා ප්‍රජාපති මහෝත්තමාවයට උපස්ථානයට යනවා. දෙන් අපි හවස වන්දනාවට යනවා උද්දේ වන්දනාවට යනවා චෛත්‍ය වන්දනාවට යනවා. අනුරාධපුරේ වට වන්දනාවටයනවා ැරන්නේ අපි පාච්චි කරන පින්වන්ත මිනි ස්වහිීම පාවිච්චි කරලනෑ උපස්ථානයට යනවාකර කියන්න. මීදුු මහරාතන් වන්සිට උපස්ථානයට යනවා. සංගමිත්තා මහෝත්තමාවයට උපස්ථානයට යනෝක. දෙවිර බුදුරජාණ වන් සේල්ලඟ ටැවිල්ල තියෙන්නේ අපි බුද්ධ ප්‍රස්ථානයට යනවාක. න පැන්දානේ ගෙනත් දෙන්නන්නේ ආනන් ස්වාමීන්නාංශි. මොකක්දයහන් දෙවරු කර පස්ාන. ඔන්න මේ අසුපිය මැහනිවරුන්ටත්. මේ අසුපයේ උපාසක උපාසකාවන්ටත්. ඇතින් පැමිණෙන පිනැති මිනිසුන්ටත් තුනරුවන්ට උපස්ථාන කරන්න වේරක් හැදුනා. පින් පුරුවගන්න කුසල් පුරුවගන්න සංසරදුකෙන් නිදහස් වෙන්ඩ ඕන කියලා. එතෙල්ලොකු බලාපොරොත්වත්තියාගන්න. මේ සියලු දෙනාට මේ මහා පිම් බලය අනුවසින්. සසරදු කෙන්නේෙ දහස්වෙෙන්ඩ වාසනාව ලැබේවා. පින් කැමෙති සියලු දෙවියෝ. දෙ දෙවුලෝට අධිපති පිනැති සක් දෙවිදාානෝ මේ පින් අනුමෝදන් වෙෙත්වා. විස්්කන් දෙවිධානෝ මේපින් අනුමෝදන්වෙෙත්වා. දතරාෂ්ට්‍ර විරවුට විරූපාක්ෂ වයිස්ත්‍රෝණකෙන සතරවරන් දෙවියෝ. මේපින් අනුමෝදන් වෙෙත්වා. ඉන්ද සෝමවරුණා දිසිම්පති දෙවිවරු. ෝ දෙඳුම් මේපින් අනුමෝදන් වේවා සුමන සමන් දෙවියන් කතරගම දෙවියන් ආදී ලක්වැසි දිවිවරු මේ පින් අනුමෝදං වේවා ස්තූප බෝධි වෙහෙර විහාර රකින්න දෙවිවරු මේ පින් අනුමෝදං වේවා බෝම අස්ත දෙවියෝ ආකාස දෙවියෝ ගස්ගල්ල වන පරුවතවල සිටින දෙවියෝ මේ පින් අනුමෝදං වේවා නාලොෝ නාංග පිරිසද මේපින් අනුමෝදන් වේවා. දෙවියන් බඹුන්නාාන්ගේයම් මේ පින්ං අනුමෝදන් වී. භාග්‍යිතුන් වහන්සේ මහරතුන් පිරිවරණ ගන්ධකුටීට වඩින පින් කම තාමස්ුවසේකර ගණ්ඩ දෙවියන්ගි දිවී උපකාර සලසත්වා. මේ වෙහිෙර වඳින පුදන සියලු දෙනාට දිවිාරක්ෂාව සලසත්වා. දර්ුමස්්‍රවණය කරපු මේේ සියලු දෙනාට දිවිාරක්ෂාව සලසත්වා දෙවියෝ බීම්පින්ං මනුමෝදංවේවා සාධෝසාධෝසා තෙරුවන්සරණය නමෝගොත්තායයි.